ලස්සන මහනුවර ලස්සනට තියාගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. අපි දැනට මේ වැඩ විශාල වැඩ සිටහනක් කරගෙන යන ක්ලීන් සිටි, ග්‍රීන් සිටි හැටියට, ඒ වගේම මහනුවර සහ සිසු ප්‍රදේශවල පෝස්ටර් ගහන එක මහනුවර තුල නම් දැන් පෝස්ටර් වැදෙන්නෙම නැහැ. අපි බෝඩ්ස් දාලා තිනවා. ඒක නගර සභාවත් එකට, නගරාධිපතිතුමත් එකට විශාල සහයෝගයක් දෙනවා. එතකොට ඒ ක්ලීන් සිටි, ග්‍රීන් සිටි ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන යනවා. ඒ වගේම වඳුල අපි සුරපුරයක් හදන පරපුරක් කියලා ඉස්කෝලවල ළමයින්ට පවා අපි මේ ගස් වගා කරන එක, මල් වගා කරන එක ඉස්කෝලේ ලස්සනට තියාගන්න කියන වැඩසටහන අපි දැන් ආරම්භ කළා. මං හිතන්නේ මේ මාසේ අන්තිමට පාසල් 6ක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල් 6ක් අපි නුවර තුල හදලා අනෙකුත් පාසල්වල ගුරුවරු මේකට ගෙනලා මේක පෙන්නලා හැම පාසලකම, මධ්‍යම පළාතේ පාසල් 1519ක් තියෙනවා, හැම පාසලකම වගේ මේ වගේ ක්ලීන් සිටි, ග්‍රීන් සිටි ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම දරුවන්ට මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන්න, ගස් වවන්න, මල් වවන්න ඒ අවස්ථාව අපි ඒ දරුවන්ට ඇති කරලා දෙන්න තමයි කටයුතු කරන්නේ. දැන් මට මතකයි, ඔබ දන්නවා ඇති, දැන් ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටේ හැදුනේ උඩවත්ත කැලේ. ජෝන් ඩිරෙක්, බෝ ඩිරෙක් ඇවිල්ලා ඒක කරා. ඒ වගේම අර හැරිසන් ෆෝඩ් ඇවිල්ලා, මට ඒ තැන හරියට මතක නැහැ, නමුත් නුවර තමයි මොකද්ද මේ ඉන්ඩියානා ජෝන්ස් කෙරුවේ. ඒ වගේ තැන් ආරක්ෂා කරන දැන් වෙනත් රටවල නම් මේවෙන් ආදායමක් උපයනවා. මේවා පෙන්නල මෙතන තමයි මේ චිත්‍රපට කෙරුවේ. දැන් චන්ද්‍රන් රත්න මහත්මයා තමයි මේ චිත්‍රපට දෙකටම සම්බන්ධ වුණේ. ඔව්. ඒ ගැන මොන හරි කරනවද? නෑ, එහෙමත් අපි හදන්නේ බඳුල. දැනට මම කරන්න හදන්නේ මේ කැලෑ ගිහිල්ලා නරඹන්න, දරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට මේවා ගිහිල්ලා නරඹන්න අවස්ථාව අපි විශේෂයෙන්ම දුනු මඩලාව සහ මේ හන්තාන කඳු වැටියට යන්න මේ ඒ කියන්නේ ට්‍රැක් එකක්, මේ වෝකින් ට්‍රැක් එකක් අපි දාන්න දැන් මේ දවස්වල මම කතා කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක අපි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම දැන් ඔය මධ්‍යම පළාතේ ගත්තාම වඳුර ලස්සන කඳු මුදුන් තියෙනවා මධ්‍යම පළාත තුල හැමතැනකම වගේ. එතකොට සංචාරක කර්මාන්තය දිනු කිරීම සඳහා අපි සෑම ප්‍රාදේශීය ලේකම් පොට්ටාසියකම සංචාරක මධ්‍ය ස්ථාන හතරක් පහක් තෝරගෙන ඒවා අපි ජනතාවට පෙන්නලා ඒවා ප්‍රචලිත කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. දැන් අපි මිනිපෙන් පටන් අරගෙන මිනිපේ ඉඳලා හැම ඒ කියන්නේ ප්‍රාදේශ සභාවට ඇතුල් වෙන තැන මා අපි බෝඩ් එකක්, විශාල බෝඩ් එකක් ගහනවා. ඒ බෝඩ් එකේ ඒ ප්‍රචලිත කරන්න හදන සංචාරක ස්ථාන අපි ඒකේ පෙන්නුම් කරලා පොඩි සටහනකුත් ඒකේ දාලා තිනවා. එතකොට අපි විශ්වාස කරනවා කවුරු හරි කෙනෙක් දැන් මිනිපෙන් මයියංගන පැත්තේ මිනිපට ඇතුල් වෙනවා නම්, එතකොට ඒගොල්ලන්ට මේක දිහා බැලුවාම ඒගොල්ලන් දන්නවා රයිට් මේ පළාතේ මොකද්ද අපි බලන්න ඕනේ කියන එක ඒගොල්ලන්ට යම්කිසි සටහනක් ඔළුවට යනවා. එතකොට දැන් එතනින් ගියාම දාට වංගුව, දැන් දාට වංගුවත් බඳුල ඉතාමත්ම ලස්සන දර්ශනයක් ඒක. ඒ සම්පූර්ණ නිම්නය උඩට ගිහිලා බලන්න පුළුවන්. ඒක මේ දේශගුණ කලාප හතරක් පහක්, පළාත් හතරක් පහක් එතන මුණ ගැහෙනවා. සමහරක් වෙලාවට විරාන්දර කෝට්ට පැත්තට වහිනකොට මේ නූර පැත්තට පායනවා. ඉතින් ඒක ඉතාමත්ම ලස්සන දර්ශනයක්. ඉතින් ඒ වගේ අපි සංචාරක ප්‍රවර්ධනය කරන්න හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ස්ථාන හතරක් පහක් තෝරගෙන ඒ ස්ථාන හතර පහ සමරක් වෙලාට දියෙල්ලක් වෙන්න පුළුවන්, කඳු මුදුනක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාමා සීතා මේ ඒ වැඩපිළිවෙලේ රාමා හෝ සීතා ආපු තැනක් වෙන්න පුළුවන්. මේ මොකද මේවා ලොකු වටිනාකමක් තියෙන දේවල්. අපි මේවා මේ පාවිච්චි නොකරට දැන් ඔය රාමා සීතා ගමන ලංකාවේ ඒ ගමන අපිට මේ ඒක ඉස්සරහට අරගෙන ඒක අපිට ප්‍රචලිත කරන්න පුළුවන් නම් ඉන්දියාවෙන් විශාල පිරිසක් මෙහාට ගෙන්නන්න පුළුවන් වාර්ෂිකව. ඒක ගැන නිතරම කතා වෙනවා. නමුත් ඒක දේවල් වෙලා නැහැ. ඒකේ දැනට අපි කතාව හදලා තියෙන්නේ බඳුල. නමුත් පළාත් සභාවට අපිට ඔය කියන තරම් ඔය සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ලොකු මුදලක් නැහැ. මම ජෝන අමරතුංග ඇමතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා ඉතාමත්ම ධනාත්මකව කිව්වා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ප්‍රොපෝසල් එකක් අරගෙන අපිට මුදල් දෙන්නම් කියලා. මම විශ්වාස කරනවා එතුමා සාමාන්‍යයෙන් එහෙම කිව්වොත් නොදී ඉන්න එකක් නැහැ.